සාරණයක කියන්නේ ඕනම වස්තුවකට ඕනම වස්තුවකට එ නැ ඕනම ද්‍රෞ්වයකට තාපයේ ලබාදුන්නහම එමි තඩ ඕනම ද්‍රෞ්වයකට තාපය ලබා දුන්නහම එම නැත්ං යාගේ උෂ්නත්තේ වැඩිකරු තාප සැ සය ස ඇදදි දැ අපි දන්නවා උෂ්නත්වේ වැඩි වෙන වගේලා උෂ්නත්තේ වැඩිකරු මචන අපපය ලබාදනට වඩා උෂ්නත්තේ වැඩි කරනවා කියෙ. උෂ්නත්තය වැඩිකරොත් මේ තියන ද්‍රව්වයේ තියන වස්තුේ පරිමාව වැඩි කරගන්නවා. පරිමාව වැඩිකරගන්නවා. පරිමාව වැඩිකර ගැනීමට අපි කියනවා ප්‍රසාරණය කියලා. එතකට ප්‍රසාරණය අපි සිලබස්තගේ ප්‍රධාන ආකාර තුනකට ගෙන ගන්නවා. ඒතමා ්‍රේකීය ප්‍රසාරණය වර්ගල්‍රසාරය වර්ගල ප්‍රසාරණය සහ පරිමා ප්‍රසාරණය කිය පරිමා ප්‍රසාරණය එතකොට මේ රේකී ප්‍රසාරණය කියන සිද්ධිය කතා කරන්න අපි දන්්ඩක් එහෙම ඇත්තන් තන්තුවක් වගේ වස්තුවක ඒ ඇන්නේ මෙයාගේ දිගට සාපේක්ෂව හරස්කඩ වර්ගඵලය අඩුවෙන වස්තුවක් තියෙනවනා. ඒර් හරස්කඩ වර්ගඵලය ප්‍රසාරණයේ දී වෙනසක්වෙන් නෑ කියලා හිතලා දිගවිතරක් වැඩිවෙනවා කියලා ෘෂ්ණත්තේ වැඩිකරද්දි මේ හරස්කඩ වර්ගඵලය ආරම්භක අරස්කඩ වර්ගඵලයේ පොඩි නිසා ආරම්භ හරස්කඩ වර්ගඵලය වෙනසක් වෙන් නෑ කියල හිතල. දිගවිතරක් කෘෂ්ණත්තේ සමඟ වැඩිවෙනවා කියලා හිතලා රේකීය ප්‍රසාරණතාවය කියන එකගතාගත්නවා. ඉලාට ඒ රේකයේ ප්‍රසාාරණතාවය අර්ථදක්වන්න අපි රේීය වස්තුවකට දණඩක්කෝත අන්තුවක්කා කාරය වස්තුූ. ඉලට වර්ගපලය ප්‍රසාරණය ද අපි කතා කරනවා තහඩුවක් වගේ එකක්. ඉතා කුඩා ගණකමක් තියෙන ගණකම නොගිනියයකි තරම්මු පස්තුුවක තහඩුවක් වගේ වස්තුවක වර්ගඵලේ විතරයි වැඩිවෙන්නේ ගණකම වැඩිවෙෙන් නෑ කියලා. එකඇන්නේ මේ තහඩුව ත්තහම ඔය තහඩුව ගණකම ඉතා කුඩා නිසා. ඔවංවය ගනකම ඔටී කියන උස චූටිස ඉතා කුඩා නිසා ගණකම වැඩිවීමක් වෙන්නෑ මේ වගේ තහඩුවකාකාරයේ වර්ගයක් තියන ආරම් ලොකු වර්ගඵලයක් තියන තහඩුවකාකාරය වස්තුවක වර්ගපලය විතරයි වැඩිවෙන්න උෂ්නත්තේ ඩිවෙදදි කලිහිදනවා. පරිවා ප්‍රසාරණයේ දහම නෑ වර්ගඵලයේ දිග පරිමා වර්ගඵලේ එමනැතන් දිග පළල උස කියන තුනම වෙනස් වෙන ක්ෂණත්තයේ වැිරදි දිග පල උස කියන තුනම වැඩි වෙනවා ඒත් එක්කම සම්පූර්ණ පරිමාාවම වැඩි වෙනවා හැබැයි පරිමා ප්‍රසාර්මතාවය පාවිච්චි කරන්න අපි සාමාන්‍ය ගනවස්තුවට දිගවස්තු වලටත්ේ වේ ර්ග පල වැඩිවස්තුලටත් නවේ සාමාන්‍ය ගණවස්තුලට එම නැත්තන් ද්‍රසහවායවලටත් අප පරිමා ප්‍රසාාරණය පාවිච්චි කරනු. ඒම් දැන් තේරුම් ග්ඩෝන අපි ප්‍රසාරණය කියන කතාවේදී ඉගනගන්නේ පරිමා වැඩිවීමක්. උෂ්නත්තේ සමඟ පරිමා වැඩිවීමක්. හැබැයි මේ පරිමා වැඩිීම අප ඉගෙන ගණ්ඩ ලේසි වෙඩ විතරක් අපි ගොටස් තුනකට කඩාගෙන තියෙනවා ්‍රේ. වර්ග පල සහ පරිබා ප්‍රසාරණය කියලා තේකී ප්‍රසාරණයේදී අපි කතා කරන්නේ දන්්ඩක් හෝ තන්තුුවක්කාකාරය වස්තුවකේ කැනෙ දිගවස්තුවක් තේරෙන දෙදකට කිව්වෝ වගේ දිගවස්තුවක ආරම්භක දිග එල්ල එකයිනම් එයාගේ උෂ්ණත්වය වැඩි කරද්දී උෂ්නත්වය වැඩි කරද්දදි ස්තිදුවන දිග වැඩිවීම එ තැන්ු උෂ්ණත්තේ වැඩිකරද්දි සිදුවන දිග වැඩිවීම කියැන්නේ ආරම්භක දිගට වඩා දැන් ඇත්තටම දිග වැඩිවෙනවා. ඔවුවේ දිගේ වැඩිවීම ඩෙල්ටයිල් නං ඔ දිග වැඩිවීම තමා ප්‍රසාරණය රේකයේ ප්‍රසාරණය කලා කියන්නේ රේකය ප්‍රසාරණය කියෙනව වචන පවිච්චි කරන්න මෙ මේ දිග වැඩිවීමටවා. ඒ මේ වර්ග පලය ඇතටම පොඩක් ඇඩිවෙන්නො. හැබැයි හරස්කට වර්ගපලේ වැඩිවෙන්න නෑ කියල යිතරතමාපි සිද්ධාන්තිෙනගන්න. තෝට රස්කඩ වර්ග පල නියතයි කියෙ හිතාගෙන තමාර ඒේකේප සාාරණජය සිද්ධාන්ත පවිච්චික. ඇැන්ගේනංමයාගේ දිග වැඩවීම ඩෙල්ටයිල් නං කියනවා ඩෙල්ටයිල් අනුලෝමෝව සමානු පාතිකයිලූ ආරම්භක දිගේත්. උත ඩවීමේ තුෂ්නත්ව වැඩිවීම මෙයත් ීට ගැන් ෂ්ණත්වයක් නෙවේ මෙතන සේසිය ශි්සයි එතන තිහයි නං සේසිය විශ්සේන්දරලා තිහෙදක්වා වැඩිවෙනකොට පුෂ්නත්ව වැඩිවීම කියැන්නන්නේ සේසිේස්දායැයි ඒ දායතමා ීට කෙලපිගත් තුෂ්නත්ව වැඩිබීම. ෆෝන් ඔය දෙකේ ගුණිතයට සමානු පාතිකයි කියනකි. සමානුපාතික ලකුණ අයිංකරන්ඩ අපි සමාන ලකුණදාගන්ඩ. නියතයක් පාවිච්චි කරනවා ඔතනදී නියතේ විදිට පාවිච්චි කරන්නේ ඇපා එල්ක පීට. පැරදියට තේරුම් ගණ්ඩපා අනුලෝමෝ සමානුපාතිකක එහෙම මතියෙද්ද සමානලක්ුණ දැම්මනෑ මෙතන්දි පාවිච්චි කරන නියතේ ඇපා ඔවුව ඇල්පා කියන නියතයට අපි කියනවා ද්‍රෞ්වයේ රේකීය ප්‍රසාරණතාවය වේකීය ප්‍රසාරණතාවය. න ප්‍රගතියා ගන්න ප්‍රසාරණය එනවේ ප්‍රසාරණ තාවය ලෙක්න්සි විට කියන එක ලීියක්ස්පන්ෂන් ේකීය ප්‍රසාරණය එකළඟ යන වචන දෙකක්. ්‍රේකීය ප්‍රසාරණය කිවොත් ෙල්ටයිල් ය ප්‍රසාරණ තාවවය කෙලකිව්වෝත්පදැම්බලඩ එනම් උෂ්නත්ත වැැඩිවීමත් එක්ක දිගේ වැඩිවීමට සමීකරණය තමාවේ. මතකතියාගැඩුවෝන දිගේ වැඩිවීම මෝකනං ඒ දිගේ වැඩිවීමට පස්සේ අසානදි දි වැඩි වනාට පස්සේ උෂ්ණත්වේ වැඩිකරාට පස්සේ අවසාන දිගට අපිට සමහිකරණයක්ලි එන්න පුළුවන් අවසාන දිග එල් දෙක කියලා කියන්නේ ආරම්භේ තිබන දිගට දිග වැඩිවීම එකතු කරන්නද යන්නේ මෙම් මේ තිබන එල් එක කියේ න දිගට එල් එක කියන්නේ මේකොට සෙදිග ඔය එල් එක කියන දිගට දිග වැඩිවීම එකතුකරොත් එනවාපිට මේ දණ්ඩා ආකාරය වස්තුේ අවසාන දිගල් දෙක. තමාන්නේ බෞතික රාශය අතර සම්බන්ධතාවේ දිග එකතු කරලා ගත්ත. එතකොට එළ දෙක තියන්න පුළුවන් එෙල්ලක දන ඩෙල්ට අයිල්ලිය නෝවමම් මෙතනින් හමී කරනය මත ති ගණඩ අපිල්ෙ කෑල්පතිට කියල පවිච්චිරන්න. ා එල් එක තීට කියල පාවිච්චි කරන්න නෑ එනිසා සමිකරණය මතකතියා ගැන්ඩ පහසුවෙන් අපි ගොඩක් කලාවට පාවිච්චි කරන්නේ ඩල්ටයිල් සමානයි එල් එක ඇල්ෆාතීට එනිසා මංගොතරත් දානවා එල් ඇල්ෆාතීතා ැ අපි එ තොමොම තියනවා මේ තැන්ඩ එකේම තියෙනවා එල් එක කියන සම්බන්ධතාවය එලියට ගත්තොත් එක දන ඇල්පාතීට කියලෙන. එනම් පසුදිගට සමීකරණයකයෑන් උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ දිග එල් දෙකට සමීකරණය දැන් දන්නවා එතකොට මේ තියෙන්නේ දිග වැඩිවීම මෙතිෙන්නේ පසුදිග උෂ්ණත්ව වැඩිකිරීමට පස්සේ අවසාන දිග. ගොඩක්වලලාටනංගල ද අපිට පවිච්චි කරන්න වෙන්න මේ පල වෙනිමීකර. ද යිටලා පසුදිගහඇන්ඩ් ව මේ සමීකරණය පාවිච්චික කරඩත් වෙනවා. කොහොමෝුණත් අපි සමීකරණ දෙකම මතක තියාගන්්ඩෝන දැන් අපි කතා කරන්න්ඩෝන ඔය රේකිය ප්‍රසාාරණතාවවය මෙ මේ ඇල්ෆා කියනෙක් කනා අර්ථදක්වන්ඩ පුළුවන්වැඩෝ. එනම් දැම් මතක තියාගන්ඩ, ්‍රේකිය ප්‍රසාාරණතාවේ වර්ග පල ප්‍රසාාරණතාවේ පරිමා ප්‍රසාාරනතාව කියන තුනේම මේගේ සමීකරණ දෙක දෙකේෙනවා. ඒවාගේම අර්ථදැක්ටීමම් තුනක් කියෙනවා. ය ප්‍රසාාරණතාව අර්ථදැ වර්ගඵල ප්‍රසාාරණතාව අර්ථදැක්වීම සහ පරිමා ප්‍රසාාරණතාවය අර්ථදැක්වීම කෙනෙ එක කොමත කරන්න කල බලමු අර්ථදැක්වීම අපි ලෑස්ති වෙන්න රේකය ප්‍රසාරණතාවය ඇා අර්ථදක්වන්න ඇපකිේ රේ ප්‍රසාතා අර්ථදක්වන්න එතකොට අපි දන්නවා රේකීය වස්තුව කහෙමන ඇත්තම් දණ්ඩක හෝ තන්තුවකාකාරය වස්තුවක දිග වැඩිවීම උස්නත්තේ වැඩි කර පුහම දිග වැඩිවීම ඩෙල්ටයිල් සමානයි කියලා ඉල්ල කෑල්පාතීටට ඔ සමීකරණය ගත්තා. දැන් අපි අර්ථදක් වන්ඩ යන්න මෙතන තිය ඇල්පා අර් අර්ථක්වන ක්‍රමය මතකතය ගැන්න. තවට ලසි ගාන අර්ක්ීම්ටපාර කර ගැඩෝන්න. එතකොට ඇල්ා උක්ත කරගත්තු. ඇල්පා සමානයි ඩෙල්ටයිල් බෙදීම එල්කතීට එනම් මංකරේ සාමාන්‍යයෙන් දිග වැඩිවීමට තියෙන සමීකරණයලිවා සමීකරණයලියලා එතින් ඇල් වක්තක කරගත් ල්ාර්ත දක්වන්ඩ යන නි ල් ක්ත කරගත්ත. දැන් එතනින් මං යනවා ඇල් වෞක්ත කර ගත්තට පස්සේ මේ කරන දෙකම යට තියෙන කොටස ඒ මේ කොටස එකයි කියලා කියන. එකයි කියලා කියන්නේමයි මේ දෙන්නම එකක් කුණොත් යම්කිසිකින් එකක් කුණොත් ඇල්ා ෙල්ටට සමානයි. ඔොම කිවට තේරෙන් නෑ නෙවයි කියන්නේ. ආරම්භක දිගන එල් එක කිය කියන්නේ. ආරම්භක දිග තමයි එල් කියල එතකොට මේ එල් දිග මීටර් එකක් කියලර්තු ලක්වන. ආරම්භක දිග මීටරයක් වු දන්ඩක්කාකාරය වස්තුවක තීටකයන්නේ ්නත් ්නත්ව වෙන සේසිස් එකයි කියලකය. සෙල්සිස් එකක උෂ්නත්ව වැඩිකිරීමක් සඳහා දිගේ වැඩිවීම ප්‍රේකය ප්‍රසාර්මතාවල සර්ධක්ේ. අත් කියවා ආරම්භක දිග මීට එකක්කු දන්්ඩක්කාකාරය වස්කුවක උෂ්නත්තය සේසිස් එකකින් වැඩි කිරීමේදී එතකොට මේ දෙන්නම් එකක් වෙලා ඉවරයි. දන්ඩේ දිග වැඩිවීම ්‍රේකයේ ප්‍රසාර්ණතාවේ ලෙස අර්ථදැක්වේ කියරතමාපි ගන්න රේකීය ප්‍රසාර්ණතාවේ අර්ථදැක්වීම ඇල්පා ඒකකය රේක ප්‍රසාාර්ණතාවේ ඒකය කියද්දිී දිග වැඩිවීම මන්න මීටර්ලින් එල් එක කියෙලාකන් ආරම්භක දික මනින්න මීටර වලින්. පුෂ්ණත්වය වෙනස පුෂ්ණත්ව වෙනවනත් පුෂ්ණත්තයක් වනත් මනින්නේ සේසිස් ලින් කියලාගත් අට ප්‍රශ්නයක් නෑ.ඇයි කෙල්විින් ගත්තේ නැත්තේ කියන එකට මගේවා ස්තයි එකක කෙල්ලි වෙලත් අපියි සේසිස් ගත්තේ ඔතන කියන එක. මීටලට ී කැපිලගිහාම ඔන සේල්සිස් යට තියෙන්න්නේ උඩට එනකොට තෙල්සිස් අංශකයට කියනවා මේකේ. දැංහා ගන්න ඇයිමන් කෙල්විින් ගත්ත නැත්ති කෙල්වින් එස්සයි ඒකේ වෙලා. කෙල්වින් ගත්තත් ප්‍රශ්නයක් නෑ. ඒකකේ කිසිම බලපෑමක් නෑ මෙතැන්ට දාන්නේ උෂ්නත්ව වෙනසක්. සෙල්සිස්ීයේ ඉඳලා අපේත සෙල්සිස් එකසිය දෙකදක්වා රත්කරා කියලා. එතකොට උෂ්නත්ව වෙනස සෙල්සිස් සංශකවලින් න්නම් දෙකයි. ංශල ඉන්නම් දැක කෙල්වින් කරලා බල අපිදන්නවා සේසිස් කෙල්වවින් කරනකොට ගේසතිය කතාගා සේසිස් කෙල්වින් කරනකොට සේල්සිස් තත් කියයන්නේ කෙල්විින් තුන්සිය හැත්ත තුනයි අන්දශම ස්ථානය නැතුව ගන්න. සේසිස් එකසිය දෙකයි කලකෑන්නේ තුන්සිය හැත්ත පහයි දෙසිය හැත්ත තුනක් හැමවෙලේ එක තුරනවා එතකොට බලන්ඩ කෙල්වින් වෙනස ගත්තාත් කෙල්වින් දෙකයි කෙෙනන්න ඒ නිසා උෂ්ණත්ව වෙනසක් ගැන කතා කරනකොට. උෂ්ණත්වයක් ගැනනෙවේ උෂ්ණත්ව වෙනසක් ගැන කතා කරනකොට. සෙල්සිියස් සංශක එක වෙනසක් කියන්නේ කෙල්වින් එක වෙනසකට සමානයි. ඒ නිසා ඒ සෙල්සිස් සංශකයට කියලාගත්තාත් කෙල්විනයට කියලා ගත්තත් ප්‍රශ්නයක් වෙන් නෑ මේකේ ඇල්ෆාගේ අගය වෙනසක් වෙන්නේ. හැබැයි ෆැරන්හයිට් දංශකයට ඒඒක එල්කයාගේ වෙනස්සවා ඒ නිසා එස්සයි ඒ විදියට කෙල්විනේට කිය එක ගන්න කෙල්වින් තම ස්තයි ඒක තේසිය සංශකේයටට කියලා ගණංගල දුන්නත් ඒ අපිට කෙලින්ම් ආදේශකරාට ප්‍රශ්නයක් න තැරේකයේ ප්‍රසාරනතාවේ අවසාන හරිය. අපි දැන ගන්නඩවන ගණංගලට අපම දාන හැකි ගනංගොලදී කිසියම් රේකය වස්තුක දන්්ඩ කාරය වස්තුවක දිග වැඩිවීම දාන්න පුලන් ඒක තමාපි ච්චල කතා කරේ. ඉට අමතර විශේෂවත්තා කීපයක් තියෙනවා මෙම තන්න යම්කිසි රෝධයක හෝ එ මුදුවක වගේ මුදුවක ආකාරය වස්තුවක හරි ඒමත් නැත්තන් පැටියක ආකාරය වස්තුක විෂ්කම් හම නැත්තං අරේ වෙනස්සීම ගැන කතා කරනකොට මේකේ වර්ගපලේර්ගෙන වර්ගපලයට දාණ්ඩත් පුළුවන් ඒේ වර්ග පල ප්‍රසාාරණතාවේ සමී කරණය අපි ස්රධි කතා කරනවා. ඒම දැඩත් පුළුවන් එහම නැත්තං මේකේ විෂ්කම්බය හෝ අරය විෂ්කම්භේ විතරක්නෙවේ අරය ගණඩත් පුුව. වි්කම්බේ රේකයේ ප්‍රසාර්ණනතාව දාාන්න පුළුවන් විෂ්කම්ේට සමාන දිගක් තියන දණ්ඩක් ෝක කියලෙතවා. තිගක්කමුතු කතාවක්. පර්ගඵලයේ ප්‍රසාරණය දාණ්ඩක් පුළුවන් හෙමනැත්තං විෂ්කම්බේට සමාන දිගක්තියන දණ්ඩක් තියෙනවා කෙළේතා ගෙන රේකයේ ප්‍රසාර්ණතාව දාන්නත් පුළුව. එතකොට අලුත් දිගෙන්. හෙමනැත්තන් දිග වැඩිවීමෙන්ගනවා අලුත් දිග. මුදුවකදත්තඒේ වගේ මයි මුදුවක විෂ්කම්බේ හෝ අර්රේ ප්‍රසාාණය ගණන්නඩ පුළන් එතැදිී පොි ප්‍රශ්යක් කනවා මෙතන ඉලියේ බාහිර විශෂ්කම්බේ ගන්නවද අ්‍යන්ත විෂකම්ේ ගන්න මෙමනත්තම් බාහිරය ගන්න වද අ්‍යන්තර ් අ්‍යන්තරයගන්නාද කියන එක තැන්දි මධ්‍යන් අර්රය පවිච්චිකරන්න අපි ගණන්ගල සාකච්චාකරු. ඉළඟටතවයකක් දැන ගන්ඩෝන මේකේ පරිදි දෙකයිෆයියාර් ගත්තොත්තේමරිදිල්. සම්බන්ධතාව ත්තොත් ඔය පරිදියේ ප්‍රසාරණය ඇරගනවත් ගානා දැන්නත් පුළුවක්. එකම උත්තර එන්නේ දෙවිදියට මාහදල බැලෝොත් අපිට හම්බෙනවා. ඊළඟට දෙවැනි කතාව තමා යම් කිසි තුමයි වගේ කෑල්ලක් නෑ කෙලහිතන් වැඩ කොටස ප්‍රථාරණය වෙනකොට අනං මේක වෂ නත්තවේ වැඩක කරොත්. මේ දිග වැඩිවෙලා හොම මෙතන ලංවෙයි මේ මේ හිඩස අඩුවයි කියන එක තමා හිතෙම. හැබැයි එහෙම වෙන්නේ නෑ ඔය වගේ තැනකදී. යම් කිසි වස්තුවක් ඇතුලේ වගේ පොඩි හිඩසක් තිබබොන් හිට ප්‍රසාරණය වෙනවා. හිටසේ දිග වැඩි වෙනවා. හිස වැඩිවෙන විදියට තමායි එකැන්නේ මෙතන අදාල දැන් හිතන්නක මේ මුදු අහදලා තියනෙ තඹවලින්ක එතකොට මේ කෑල්ලෙත්. සබ තිබුණ නං ප්‍රසාරණ ව විදිටම තමා ප්‍රසාරණය වෙන්නේ. ඔය දේවල් අපි ගඩන්වලදි බලමු දැනට දියාගණ්ඩඕන වෙන්න. කලින් කියපු කතාවම තමා කියට තින්නය. පර්ගඵල ප්‍රසාරණය ගත්තාම. වර්ග පල ප්‍රසාරණය අර්ථදක් වන්නේ. වර්ග පල ප්‍රසාරණය ගැන අපි කතා කරන්නේ දන්ඩක් තන්තු අක්කාකාරය වස්තුලට වර්ග පල ප්‍රසාරණ දාන්න බෑ. හුව කාරය වවස්තුවක් ගැනවිිත රයිකය තහඩුවකට තහඩුව කාකාරය වස්තුවක ආරම්භක වර්ගඵලයේ ඒකයිනං එයාගේ උෂ්නත්ව වැඩි කිරීම උෂ්නත්ව වැඩිවීම තීටානං ආං වර්ගපලයේ වැඩිවීම වර්ගපලයේ වැඩිවීම ේටයේ තමානු පාතිකයි ඒක තීටට මානුපාතික ලකුණා ඉංක කරඩ සමාන ලකුණ දාල සමීකරණයක් හදා ගණ්ඩ අපි මෙතැ දි දානවා නියතයක් ීටා ඒ තීට ටටඒ සමානයි ඒ බීටාතීට බීටා කියල කියන්නේ අදාළ ද්‍රව්වේ වර්ගඵල ප්‍රසාරණතාවය වර්ගඵල ප්‍රසාරණතාවය ග පල ප්‍රසාාරණයය තමා ඩෙල්ට අයි පර්ගපල ප්‍රසාාරණතාවේ තමා බීට තවක දෙයක් දැන ගැන්ඩෝන ඉතැන්ඩ කලින් අපි කතාකරපු රේකයේ ප්‍රසාරණය ගැන ේකයේ ප්‍රසාාරණතාවේ ගැන යම් කිසි ද්‍රෞවයක රේකී ප්‍රසාාරණතාවේ ඇල්පනං ඇල්ෆා වගේ දෙගුණයක් වෙනවා පර්ග පල ප්‍රසාරණය ඒකන් එක්ම ද්‍රව්වයක් ගැන හිතුෝ සබ ද්ඩක් සහ තම තහඩුවක් ප්‍රසාාරණය වෙනවා කිය ෙතුවෝ ත දණ්ඩේ ප්‍රසාරේකයේ ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් වෙනවා තඹ තහඩුවේ පර්ග පල ප්‍රසාරණය ඕකත් ගන්ගල දිිස්්‍රාධයම්බේ අප දෙගුණයක් කියලා පෙන්නවා ඇ දැනට මතගතියා ගැන්න එතකොට අපිට ඕනෑම තැනක බීට තියන තැනටකයි ල්පාදාගණ්ඩා ඔසර තියනකයි ඇල්පදන්න පුළුවන් දැන්කලින් වගේ මයි අලුත් පර්ගඵලය ඒ දෙකනම් ඇඩි වුුණාට පස්සේ අලුත්වර්ගඵලයේ දෙකනම් ඒ දෙකලි ඇන්න පුළුවන් ආරම්භක වර්ගඵලට වර්ගඵල වැඩිවීම එකතු වෙනවා ඕන මෙක්ක ආරම්භකගේට වැඩිවීම එක තු වන හම තමා පසු එක හම්බෙන් එතකොට ඒ දෙක සමානයි ඒක වරක් එක දන එක දන ඩේටයි වෙනුවට දානවාමං ඒක බීටතිට. ඒක පොදසාදකයක් දිට ලියට ගත්තොත් එක ධන බීට තීට ඉතුරනවා දැම්බලඩ වෙන වැඩ ඒක කෙ ඒක කෙදිවෙන්නේ ෙල්ටා ඒ සමානයි ඒක බීට තීට තින් ම බීට උක්ත කරොත් ඩෙල්ට බෙදීම ඒ බීටතීට බීට න ඒක තීට කිය කියන්නේ වර්ගඵලයක් වර්ගඵල වැඩිවීම කියන්නේෙත් වර්ගපඵල ඒකමයියට හම්බෙන්නේ වර්ගමීටර් ඒක කියන්නේ අරම්භක වර්ගඵලේ ඒ අම්බෙන්න්නේ වර්ගමීටර්. උෂ්නත්ව වෙනස සේසිස් හෝ කෙල්වින් කලින් විදිහමයි සේල්සියේස් තංශකට එම නත්තන් කෙල්වී නේට කියලා එනවා බීටගේ ඒකක.ෆෝන් ඕෝක තමා ර්ග පල ප්‍රසාරණයේ කතාව පර්ග පල ප්‍රසාරණය බීට ආර්ථදක් වල්දී අපි කරන්නේ ඔය වර්ගඵල වැඩිවීමට ගත්ත සමීකරණය බීට ඔක් කරගන්න ො බීට අයිනවා ල්ටයේ බෙදීම ඒක තීට මෙ හරේ තියන පද එකක් වෙන විදියට තමා ර්ථදැක්කීම කරන්න එක ඇන්න මයි ආරම්භක වර්ගපලය වර්ගමීටර එකක්කු එකයි කෙලා කියයන ආරම්භක වර්ගඵලය වර්ගමීටට එකක්කු තහඩුවකාකාරය වස්තුවක උෂ්නත්තය සේසිස් එකකින් වැඩි කිරීමේ දී එකට මේ දෙක මේ එකක් කලවරයි වර්ගඵලයේ වැඩිවීම අදාළ ද්‍රව්වේ වර්ගඵල ප්‍රසාරණතාවේ ලෙස අර්ථ ඇත්වේ තොමතමා කියන්නේ. වර්ග පල ප්‍රසාරණයර්ථ දැක්වීමම කලින් අපි රේකයේ ප්‍රසාරණතාව ආර්ථදැක්වීම වගේම තමා කරන්න කලින් අපි කතා කරපු රේකය ප්‍රසාරණතාවේ වගේ මයි ඉතන්න මේ වගේ විශාල සහඩුවක මැදචූටි සිදුරක් තිබොත් ඔය සිදුර ප්‍රසාරණය වෙන්නත් මේ කොටසේ මේ වටේ තියෙන ද්‍රව්වේම හැදිච්ච තහඩුවක් තිබගේම ඒකඇන්න අපට සිදුරේ ප්‍රසාරණයටත් මේ වර්ග පලප්‍රසාාරණය සමීකරණ පවිච්චි කරන්න පරිමා ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය පරිමා ප්‍රසාරණයේදී අපි කැන්නේෙ ගනවස්තුවක් දැන් විශේෂ ඩයක් කියඩ විශේෂේතුවක් නෑතහඩුව කාකාරේ ද්ඩ කාරය හම කැන ගනවස්තුවක පරිමා වැඩිවීම ඩෙල්ට වීනන් ී අනුලෝමෝ සමානුපාතිකයි ආරම්භක පරිමාවේ සහ උෂ්ණත්ව වැඩිවීමේ ගුණිතයට ආරම්භක පරිමාවේ සහ උෂ්ණත්ව වැඩිවීමේ ගුණිතයට. එහනුපාතික ලකුණා ඉංකරන්ඩ නියතයක් දානවා ගමාීට. ඩල්ට වී සමානයි වී එක ගැමාතීට කියලෙනවා ගැමා කියල කියන්නේ අදාළ දව්වේ පරිමා ප්‍රසාරණතාවේ. පරිමා ප්‍රථාරණතාවය ඇල්පා බීට ඇසුරින් ගැමාලියන්න පුළුවන්. අපි කිව්වා බීඩක් කියන්නේ දෙකයි ඇල්පා කියලා. ඒවාගේම තමා ගැමා කියන්නේ තුනයි ඇල්පා. යම් කිසි ද්‍රව්වේක රේකය ප්‍රසාරණතාවය වගේ තුංගුණයක් වෙනවා පරිමා ප්‍රසාරණතාවය. හැබැයි මේ රේකී ප්‍රසාරණතාවේ කියන එක. ර්ථදක් වන්නේ ගනවස්තු සඳහා විතරයි. ද්‍රවයක් ප්‍රසාරණය ගැන පිස්සරාධි කතා කරනවා වායු ප්‍රසාරණය ගැන වායුකොටසදි කතා කරනවා ඒ ද්‍රවවායු ප්‍රසාරණයේ දී ප්‍රේකේ ප්‍රසාර්මතාාව ්‍යර්ථක් වන්න මොකද ද්‍රවහෝවායු වලින් දණ්ඩක් එම ඇත්තන් තහඩුවක් කාරය හැඩගන්න බෑ. ඒවා ගන්නේ භාජනයක දාලතීදදේ භාජනයේ හැඩේ ගන්න. ගනකාබයක ාජනයක ද්‍රවයක් දැන්මොත් ගණකාබයක හඩේග ොලාාකාරර්භාජනයකදරවයක් දැම්මුත් ගොල කෑඩිය ගන්නේ නිසා ද්‍රවවායු සඳහා පරිමා ප්‍රසාර්ණතාවේ විතරයි අර්ථදක්වන්නේ අපිස්තරධි කතා කරනවා ගැන විශේෂෙන් මතතිය ගන්නෝ නැදැට. ප්‍රතමා පරිමා වැඩිවීම. එනම් කලින්වගේම අපිට ලියන්න පුළුවන් අවසාන පරිමාව කියල කියැන්නේ. ආරම්භක පරිමාවට පරිමා වැඩිවීම එකතු කරන්න. ආරම්භක පරිමාවට පරිමා වැඩිවීම කියන්නේ වී එක්ක ගැමාතීට එකතු කරන්න. නයි ව එක එියට ගත්තොත් එක දැන ගැමාතීට කියලෙනවා කලින් විදිහටම එකම සමී කරන සිෙට්ට එකක් තියෙන්. ඔ තමා පරිමා ප්‍රසාාරණතාව සම්බද දැනගත්ත යුතු දේවල් ටික ඊළඟට අපිට තියන්නේ පරිමා ප්‍රසාාරණතාවය ර්ථ දැක්ීම සහ ඒ කේ ගැන කතා කරන්න දැන්මන් පරිමා ප්‍රසාාරණතාව අර්ථක් වඩ යන්න ප්‍රශ්නයක් විදිරලයා ගන්න ද්‍රව පරිමා ප්‍රසාරණතාවේ අර්ථදක්වා එහි ඒකක ලබාගන්න කිසියම් ද්‍ර්වක පරිමා ප්‍රසාරණතාවේ අර්ථදක්වා එහි ඒකක ලබා ගන්න කලින්විදට මයිකරන්න තියනෙ තනීම ගඩුවන යම් කිසි ද්‍රෞ්වයක පරිමාව වැඩිවෙඩි පරිමාව වැඩිවෙදි ි දන්නව ගණත්තේ කියල කියන්නේ ස්කන්දය බෙදීම පරිමාව. ස්කන්දය කියනය එක තිීරණය වෙන්නේ යම් කිසි ද්‍රව්වේක තියෙන පධාර්ථ ප්‍රමාණය. ඒක වෙනස්සෙෙන් නෑ අවස්ථාවෙන් අවස්ථාවට. ස්කන්දේ නියතයි උෂ්නත්වය වැඩි අඩු කරා කිය කකන්දය වෙනසක්තෙන් නෑ එකොඳරට මතක තියාගැන්නවා. ස්කන්දේ නියතයි. ඒමති එෙද්දී පරිමාව වැඩි කරෝත්. වැඩිය වුණනොත් එක උෂ්ණත්වේ වැඩි වෙද්දි පරිමාව වැඩි වෙනවා පරිමාව වැඩි වුුණොත් ගණත්වය අඩුවෙන්න්නෝ. න් දැන්ගේ නම් අපි කතා කරඩ යන්නේ පරිමාව හෙම නැත්තම් ප්‍රසාරණයේ සහ ගනත්තය වෙනත්වීම සම්බන්ධය. අනුමාතෘකාවක් විදියට ගමු ප්‍රසාරණය සහ ගනත්තය වෙනත්වීම. ප්‍රසාරණය සහ ගනත්වය වෙන ලෝක තියන ගොඩාක් ද්‍රව්්‍යවල හැසිරීම මොය වගේ. ගොඩක් කියකිව සියලූම ද්‍රව්්‍යවල නෙවේ ජලය පොඩි වෙන සක්තියනවා යකැ අපි ස්රාධි කගතා කරනවා දැනට යෝනම දැනට මතකතතියාගැන්නට ගොඩක් ද්‍ර්ව්‍යවල උෂ්ණත්වය වැඩිකරොත් පරිමාව වැඩි වෙනවා පරිමාව වැඩි වෙන කොට ස්කන්දේ නියතවතතියදදි පරිමාව වැඩි වෙනොට ගණත්වයා අඩු වෙනවා. ම කතා කරන්න මංගන්නම් යම්කිසි ද්‍රව්වයක වී එක පරිමාවක් තියෙනවා ස්කන්දය එකයි මේකේ ගනත්තේ රෝයකයි කෙළෙ තන්න ඕකේ උෂ්නත්තේ තීටා ප්‍රමාණයකින් වැඩි කරපු හා අති දන්න අස්කන්දය වෙන සක්යෙන් නෑ මෙතනැති ස්කන්දය එකයි නම් මෙතන තිය ස්කන්දය ඇත් එ එක මයි රිමාව වී දෙක දක්වා වෙනස් වෙනවා අපි දන්නවා වී දෙකට සම්බන්ධය වී එකවරක් එක දන ගැමාතීට කියලා. ඔ පිවාගන තියන්නේ ගණින්.ී එකවරක් එක දන ගැමාතීට. දැන් අලුත් ගණත්වේ රෝධකයි කෙත. ස්කන්දය වෙනස්සුන් නෑ. එනම්මං ස්කන්දය සමාන කරන අවස්ථදක. ලනි අවස්ථාව ස්කන්දය දෙනි අවස්ථාව ස්කන්දයට සමානයි අවස්ථාිකයේ දීම මෙ එක කියලගත්ව. අපි ද දන්නවා ගනත්ත කියල කියන්නේ ස්කන්දය බෙදීම පරිමාව තනිින් ස්කන්දය උක්තකරොත් ගණත්වය වරක් පරිමාව. ආගේ නම් මං මෙතන ස්කන්දය තියෙන තැනට දානවා ගනත්වය වරක් පරිමාව රෝ එක වරක් පරිමාව කියල කියන්නේ ව එක සමාන වෝන දෙවැනි අවස්ථාවට දාලව රෝ දෙකවරක් පරිමාවමන් ලියනවාී. කැඟ අපි දන්නවා වී දෙක කයැන් වියකවරක් එක දන ගමමාතීට කිය. එඒම් මෙතින් වී දෙැන් වියකවරක් එක දැන ගැමාතීට. එනම් ගණ්ඩ පුළුවන් පෝ එක වියක සමානයි රෝ දෙ වී දෙක වෙනුවට දානවමං වී එකවරක් එක දන ගැමාාතීට. පැත් වියට වියක කැපිලෑනවා. අපිට ඕන අවසාන ගත්තේ දැන් ඔච්චරවෙලාපි උක්තකර සාන පරිමාව අවසාන වර්ග පල අවසාන දිග එනම් අවසාන ගනත්තේ රෝ දෙක උක්තකරොත්තවෙෙන්නේ. රෝ එක බෙදීම එක දැන ගැමාතීට. එනං පොඩි වෙන සක්තියෙන්නේ. දිග වැඩිවීම පරිමා වැඩි වර්ගඵල වැඩිවීම කියන සියලු අවස්ථාවලදි. හැමවෙලේම අපිටාවේ මේ දැන දා නියතාාගත් එ එකක තීට කියන පදයෙන් ගුණකිරීමක් විදියට. හැබැයි ගනත්තේනකට රෝ එක බෙදීම එක දැන ගැමාතීට කියනවා අවසාන ගනත්වේ. ඔන් ඔොගතමා ගනත්තේ වෙනස්වීම යම් කිසි වස්තුවක් ප්‍රසාරණය වට යම් ද්‍රව්වයක් ප්‍රසාරණය වෙනොට. දැන් අපි කතා කරා ඕනම ද්‍රවවේක උෂ්නත්තය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා රිමාව වැඩිවෙන නිසා ගනත්තය අඩුවෙනවා කියලා. හැබැයි ඔය කියන කතාවට ප්‍රතිවිරුද්ධව යන එක තැනක් තියෙනවා එකට අපි කියනවා ජලයේ අනියම් ප්‍රසාරණය කියලා. ජලයේ අනියම් ප්‍රසාරණය ඒඇනමයි සාමාණ්ඩ ඉන්යි සේතියස් සංශකලින් ගත්තුත් සාමාන්‍ය වායුගෝලීය පිීදෙන තත්යටඇතේ පැත්තරගන්නවා උෂ්ණත්තය සශ සේසිය සංශක බින්දුවට වඩා පහළ අඩෂණත්ව ලෙද තමා ස්තිෙන් අයිස්කන්න සාමාන්‍ය දවවයක් සාමාන්‍යය දව්වයක් නිතා අයිස්සල ගනත්ත අයිස්සල ගනත්වය උෂ්නත්ත ඇත්ත එක්ක අඩුවෙන් ඕන කෂ්නත්තය වැඩි වෙන කොට පරිමාව වැඩි වනාට ගනත්තය අඩුවෙන් අ අඩුවෙලා තෙල්සිස් බිදුවටයනකොට ජලය හැදනවා තෙසි බිඳුවට එනකොට ජලය හැදන එතකොට ජලය ගනත්වත් ක්‍රමාණු කෝලව අඩුවෙන් ඕන හරිනම් හැබැයි පුංචි වෙනසක් තියෙනවා සෙල්සිස් බිදුේ සිට සෙල්සිස් හතර දක්වා උෂ්නත්වය දක්වා විතර බිින්දුවේ ඳල හතර ක්වා උෂ්නත්තයට යනක ජලය ගනත්තේ වැඩි වෙනවා ජලයේ ගනත්තේ වැඩිවෙලා උපරිම ගණත්තේ හම්බවෙ සේල්සිියස් හතරෙදී ආය හතරින් එහට අඩුවෙනවා මෙ මේ කතාව උෂ්නත්තේ වැඩි කරද්දි ජලයේ ගනත්තේ වැඩි වෙනවා කියන කතාාව පී ගනගත්ත සිද්ධන්තවලට පතිවිුරුද්දයි ඔවුන් ඔය ක්‍රියාවලියේ තමමා අපි කියන්නේ ජලයේ අනියම් ප්‍රසාරණය කිය ඕන මදල්වක ගනත්ෂ්නත් ඇත් එක් අඩුවෙන් ඕන මේ විදිහේ ප්‍රස්ථාරෙන් ඕන හැබැයි බිඳුුවේන්දර හතරට යන කංගුෂ්ණත්ව පරාසේ තුළ ජලයේ ගනත්වය වැඩි වෙනවා. ඒකට හේතුවමයි විස්තර කරන්නේ පරිමාවත්තය ඇන්දොත් දැංගො නිල් පාටිින් මං ඇදලතියන්නේ ගනත්වය වෙනස්සීම. මංගලොක මදිනවා පරිමාාව වෙනස්සීම නිසා ව්‍යක්ෂය නම් කරන්නේ. ඉස්සල පරිමාව ගත්ත උෂ්නත්වය වැඩි කරන්න වැඩිකරන්නඩ වැඩි වෙනවා. හැබැයි සෙල්සිස් බිින්දුවේ දි ජලය හැදෙනවා ජලේ උෂ්නත්වය හතර දක්වා එනකං පරිමාව වැඩිවෙන්න අඩු වෙනවා එතනින් හට තාමාණ්ඩිවිදයට වැඩි කෙනවා. මෙ මේ පරිමා අඩුුවීම ඔයවන් කළුපටි අදර තියෙනවක් ක්‍රේපෙන්න්න එතට පරිමාව. පරිමා අඩුවීම පැහැදිලි කරනවා ජලේ තියන හයිඩරිිජෙන් බන්ධන කියන බන්ධන විශේෂය නිසා. සෙල්සිස් බිින්දුුවන්දලා හතර දක්වා උස්්නත්වේ වැඩි වෙනකුට. සෙල්සිස් බිඳුවේදලා හතරදක්වා උෂ්නත්තේ වැඩි වෙනකොට ජලානු පොකුරු විදියට එකතු වෙනවා කියනවා. ජලානු පොකුරු ජලානු පොකරුවලට පොකුරු බවට පත්වෙනවා කියෙන්. අපි ඔවට කියනවා මොලිකවුල කට්ලෙට්ස් කියලා. ජලානු පොකුරු බවට පත්වෙන හින්නතමා බින්ඳුව හතර කියන පරාසේදී සාමාන්‍ය ප්‍රසාරණයට විරුද්ධ ප්‍රසාරණයක් වෙනවා ඒකට අපි කියනවානයම් ප්‍රසාරණය කියලා ජලය විතරයි වැඩේ වෙන්නේ ජලානු ොකරු හැදන නිසා කේ වාසිතියෙනවා ප්‍රධාන වාසියක් තමා හැම තන්න සාමාන්‍ය ගැවක ජලේතියෙද්දී ඔ ජල ඉතඩ ශීත ර්තුවයේදී පරිසරෂ්ණත්වය අඩුවෙන් පරිසර ෂ්ණත්වය සමහර රටවල්ලට සහරස්ථානවල සේසියස් ්‍රරිණ අගෑන් දක්වා රිින විස්ස තිය දක්වා යන තැන්ති. ඒක ඇන්නේ ෆ්‍රින විස්ස රින තියක කියෙන උෂ්නක්ත්වල දිය ජලයේ ද්‍රවත්වේ තියෙන්ට විදික් නෑ මොකද බින්දුවේදී අස්තනවාක ලපිදන්නවා. එතකොට වෙන වැඩේ බලන්න. මේ උෂ්නත්වය අඩුවීගෙන 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 එනකොට මේ තටාක එම නැතම් බැවේ ජලයේ පරිමාව ගනත්තේගෙන හිත. ගනත්ේ ටික ික උෂ්නත්වය අඩුවෙන්ට අඩුවෙන්ට වැඩි වෙනවා. උෂ්නත්ය අඩුවන පත්තර මන්තර්ක කරන්නේ මේ පැත්තරෙනන කොට උෂ්නත්වය අඩුවෙනකොට ජය ගත්තේ වැඩි වෙනවා. එනන් ජලයේ ගනත්තේ ගණත්වේ තියන්නේ සෙල්සිියස් හතරරි. සෙල්සිස් හතරට එනකොට ජලයේ ගනත්තේ වැඩිම වෙන නිසා සෙල්සිියස් හතරේ තියෙන වතුර පල්ල හැට. හොකද උඩමතියන ස්තරේ තම ක්නටම සීතල වෙන්නේ සීතල වෙලා හරටආපපුගම පල්ලහයටට බහිනවා මොකද ගනත්තේ වැඩි ද්‍රවයක් කියලා කැනෙයටට හිනයන්න. අපි ආන්ත්‍ර විද්‍යාධිකතා කරතිය. ඊළගස්තරයපුහම එකත් සේසිය සහතරදක්වා කුල්ලු ගම පල්ලහට හහිනවා. හොය දිහයට මුළු ජලාශයම ස්සරලා මතු පිඩස්තරයයිස් හැදෙන්ටටන්ගන්න මුළු ජලාශයමවිස්තරලා සේසිය සහතරට. ආන් සේසියස් හතරටේනක තමා පලවෙනි ක්‍රියාවලිය චීත නිර්තුවේදවෙන්න. ඊට පස්සේ තමා මෙතනස්තරය හතරේ දලා බින්දුව දක්වා උඩමස්තරය ඇවිල්ල උඩස්තරේ පොඩි අයිස්ලේර්ර එකක් හැදෙනවා අයිස්තට්ටුවක් හැදනවා. ආං අයිස්තට්ටුවක් හැදුනට පස්සේ අයිස් කියන්නේ හොඳ තාපරිවාරයක් තාප පරිවාර්කයක් කෙලක කිය නිස්තරාධ අපි සන්නයිනේ පාඩමේති ගතා කරනවා සන්නනය කොටස. තාප පරිවාර්කයක් කෙලක කියන්නේ තාපේ ලේසියෙන් ඉවක්තෙන්ට දෙන්නවා. එියෙන් තාප ඇතුලෙන්ට දෙන්නවත් නෑ. ඒඇන් මේක තාප හෝමාරුවට බාධාවක් විදියට හිටිනවා මේ අයිස්ලේදක. අයිස්තට්ටුව නිසා මේ ජලාශය ඉන්න ජීවීන්ට මාළුවන්ට සාවිෙනත් ජීවීන්ද. මේක ඇතුළෙ ඉන්න පුළුවන්. බතුර තියෙනවා සම්පූර්ණ ස්තරයේම අයිස්වෙන්ඩ පටන්ගන්නෑ එනිසා යම් කිසි. අආශ්‍ය ප්‍රමාණයට වඩා ලොකූෂ්ණත්ව පහල බැස්ම පරිසරෂ්ණත්වේ සිද්ධ වනොත් මළු ලාාශෂය පතුර බවට පත්වෙේ හැබැයි ඊට කලින් ජලේ ටිකත් යට රැක ගැනීමේ හැකය අාවක් තියෙනවා. මෙ ජලය අනියම් ප්‍රසාරණය නිසා. ඔයා යිත්කට්තුව ඔය විදිහයට හැදෙන නිසා. එහෙම නැතුව උඩමස්තරේ කෙලින්ම සෙල්සිස් බින්ඳදුවට ඇවිල්ලයි සුනානන්ගහෙම උඩමස්තරය. ඉද අස්සෙන්ට පටන්ගත්තොත් මුළු ජලාශයේම සෙල්සිේස් බිදුුවේද අයිස්සන එකක පරම එම වෙන්නෑ හතරට යනවා මුළු ජලාශයම හතට ගිල් අයිට පස්සේ උඩලේරයක ක්‍රමය ඩුවෙලා බිඳදුවට ල්ලතමා අයිස් බවට පත්වෙන්.ෆොන් ගොය වගේ ඔයකතිාවදයක් පෝක විතරක් නෙවේ තව ගොඩක් දේවල් තියෙනවා ජලයේ අනියම් ප්‍රසාරණයේ වාසි තියෙනවා. ජලය ඔය ටිකක් වෙනස් සිදියට හැසිරෙන නිසා තමා ජීවීන් පෘතුවේ ඇති වඩත්. වෙලා තට සාමාන්‍ය ද්‍රවයක් ප්‍රසාරණය වන ආකාරයට නෙවේ කලේ ප්‍රසාරණය වෙන්න කියන එක තමා අපි මතගතයා ගන්න තිය දෝ ප්‍රසාරණය ගැන කතා කරත්දී ද්‍රවයක් ප්‍රසාරණය වෙනකොට භාජනයක් ප්‍රසාරණය වනවා අන්න එම පොඩි ප්‍රශ්නයක් තියනවා එම ඉතන් යම් කිසි භාජනයක අට කපල ග්‍රවයක් දාලා ය නවා කිළිතන් එතවට මේ වෙලාවේ ායි ායි ද්‍රවේ පරිමාවයි සමානයි. ව එකකිලගමු භාජනය පරිමාවයි ද්‍රවේ පරිමාවයි සමානයි හිතන්ඩ භාජනය විතරක් ප්‍රසාරණය වනානම් ද්‍රවය ප්‍රසාරණයවෙෙන් නැතුූ භාජනයේ විතරක් ප්‍රසාරණය වනා නං භාජනය පරිමාව ටිකක් වැඩිවේ. ්‍රව කලින් තිබ මට්ටමයි මේ මට්ටමයි පෙන් එතකොට අපිට භාජනය ප්‍රසාරණය වුණා නං පෙන්නේ භාජනය පරිමාව වී දෙක වෙයි වී දෙකගේ අපි දන්නවා වී එකවරක් එක දන ගැමා භාජනය තීටා භා ග භාජනය කියළගත්තේ භානය හදලා තියෙන ද්‍රවේ ප්‍රසාරණය ගැන මංගව වෙලාර කතා කරේ නෑ මේ අරගෙනතියෙන්නේ නම් භාජනය ප්‍රසාරණය විතරයි ඉළඟට මංගන්නවා ජවේ ප්‍රසාරණය ද්‍රවේ ප්‍රසාරණය ජවය ප්‍රසාරණය වෙන නිසා අපිට පේනවා සාමාන්‍යම් මතකතියාගැන්ද ගණ ද්‍රව්වේක ප්‍රසාරණයට වඩා ද්‍රවේක ප්‍රසාරණය වැඩි. ද්‍රවක ප්‍රසාරණයටත් වඩා වායෝක ප්‍රසාරණය වෙයි. ඒකයන්නේ මේ භාජනයේ පරිමා වැඩිබීමට වඩා ද්‍රවේ පරිමාාව වැඩිවෙනවා එකකයන්නේ භාජනය කටගාවටම ද්‍රවය පිරිර ද්‍රවේ ටිකක් එළියටත්යන්නවා. ඔවුන් ඔයවිදියට ද්‍රවේෙන් එලියටක් තිික් යන. කට ද්‍රවේ දාලා තිබෙ නැත්ත යම්කිසි ද්‍රවේ ඉහළයාමක් වෙයි. මං ගත්තේ කටගාවට මදාලා ති නක්ෙරගත්තේ සිද්ධන්තේ තේරුම් ගඩ ලෙසි. කලවිනිකොටසේ භාජනයේ ප්‍රසාරණය ගත්ත ද්‍රවේගඒ මට්ටමටම තිබ්බ. භාජනය විතරයි ප්‍රසාරණය වන්න. ඊළන්ට ප්‍රසාරණය වන්න ාජනයයක්ත් එක් ද්‍රවේ ප්‍රසාරණය ගත්තමං ද්‍රවේ ප්‍රසාරණයේ භාජනයට වඩා වැඩන නිසා භාජනය කටගාට මල් ද්‍ර ේ ටික ෙලියටත්දිය. <y� arrivé> මේ ප්‍රමාණය එළියට ගිය ප්‍රමාණය තමා අපිට පෙන්නේ පිටතට ප්‍රසාරණය වනා කියලා මොකද මෙම ඉතන් යම්කිසි භාජනයක ද්‍රවයක් දාලාතිය එද්බි අපි රත්කරපු හාම භාජනය පරිමාවත් වැඩි වෙනවා ද්‍රවේ පරිමාවත් ඇඩ වෙනවා ඔය දෙකෙම අපිට පේන්නේ අවසාන ප්‍රතිඵලය විදියට මේ තිබ මට්ටමට වඩ ඉහළ ගේද්‍ර ප්‍රමාණ ඉහළලගේ දරෝ ප්‍රමාණය වෙනුවට මංගත්ත මේකෙදි භාජනය සම්පූර්ණය පිල්ල තිබ එලියෙට ගා ප්‍රමාණ මෙ මේ එලියට ගේ ප්‍රමාණයට තම අපි කියන්නේ දෘෂ්‍ය ප්‍රසාරණය කියලා අපිට පේන ප්‍රසාරණය. ආං එතකොට ද්‍රවේ ප්‍රසාරණයේ විතරක් ගත්තනම් ද්‍රවේ ප්‍රසාරණය අපිට ලියන්ඩ පුළුවන් වී එකවරක් එක දැන ග ද්‍රවය තීට කියලා ද්‍රවයේ අවසාන පරිමවාාව දැ ඔය වෙලාේ භාජනය ප්‍රසාරණය සලකර නෑවා එහෙනම් දැන්වොදර තේරුම් ගන්න මේ තියෙන්නේ ද්‍රවයේ ඇත්තටම සිදුුවවෙච්ච ප්‍රසාරණය පරිමා වැඩිවීම පරිමා පසු පරිමාව මංග විඩිය ලතියෙන. ඔය ගමන් මංගන්නංක ප ද්‍රවේ ප්‍රසාරණය ලියන්න පුළුවන් ඩේට වීනං භාජනය ප්‍රසාරණය වී එක ගැමා භාජනය තීට. ප්‍රසාරණය ගත්තොත් ද්‍රවේ ප්‍රසාරණය ලියන්ඩ පුළුවන් ඩේල්ට වී කියයන්නේ ව එක ගැමා ද්‍රවය තීට තැන්ගේ නම් මෙවෙහි දන්න ඔය සමීකරනත් එක්ක ඔක්කොමිහි දන්න බෑපිට භාජනයේ ආරම්භක පරිමාව ගනසෙන්ටිමීටර් සයි කතු නසමීයි ක ද්‍රවේ දාලා තිබෙ ගනසටමියි භාජනයේ ප්‍රසාරණය වෙනවා ගනසන්ටිමීට එකසිය විස්ස දක්වා. භාජනය පරිමාව ගනසෙන්ටිමීටර් එකසිය විස්සක් වෙනවා ද්‍රවය ප්‍රසාරණය වෙනවා ගනසෙන්ටිමීටර් එකසිය තිහෙකට. ආං එතකොට මේ එකසිය තිහෙෙන් එකසිය විස්්සක් භාජනය තුළෙ රැඳිලා ඉතිරි ගනසෙන්න්ටිමීටර් දහය තමා එළියට ඇන්. එකයන්නේ. අපිට මේ පේන ප්‍රසාරණය දෘෂ්්‍ය ප්‍රසාරණය අපිට පෙනෙන ප්‍රසාරණය යගේ සමානවෙන්නෝන ද්‍රවේ ප්‍රසාරණයෙන් භාජනයේ ප්‍රසාරණය අඩුකරපුහාමන්. ඒක ඇන්නේ භාජනය පරිමාව වැඩිවුණේ විශස්සකින් ද්‍රවේ පරිමාවත් තිහෙකින් වැඩිවුුණා එනම් අපිට එලියට පෙන්නේ දහයක් ද්‍රවේ වැඩි වුුණා වගේ. ආ එෙනං සම්බන්ධතාව ේල ඇන්න පුළුවන් අපිට ඩෙල්ට වී දෘෂ්‍ය. දෘ්‍රසාණය සමාන වඩෝන ටී ද්‍රවය ද්‍රවය ප්‍රසාරණයෙන් අඩු කරඩ වෙනවා ඩෙල්ටී ාජය බාජනය ප්‍රසාරණය ඔොක තමා සම්බන්ධතාවේ දෘෂ්‍ය ප්‍රසාරණයට මන්දානවා වී එක ගැමා දෘ්‍යීටා ද්‍රවේ දෘෂ්‍ය ප්‍රසාරණතාවකෙන ඔය ගැමාගේයට. ්‍රවේ සත්‍ය ප්‍රසාරණය ගත්තාම වියක ගැමා සත්්‍ය තීටා කියලගන්න ්‍රීන ව ගැමාභාජනයී වියක තීට අදිගටම කැපිලෑනවා ආගේනං රෘෂ්‍ය ප්‍රසාරණතාව වට සම්බන්ධතාවයක් කෙනවා ස්ත්‍ය ප්‍රසාාරණතාවේ රිීණ භාජනය ප්‍රසාරණතාවේ මෙ භාජනයට විතරක් භාජනයක යන්නන්නේ ගණ ද්‍රෞ්වයක් ගනද්‍රව්වයක් නිසා යායට විතරක් අපිට ඔන්නන් තුනයි ල්පදන්න පුළුවන්. තැමා දුෘෂ්‍ය සමායි ගමමා සත්තේරෙන තුනයි යල්ප කියල තම් බඳතාවයක් හදා ගණ්ඩ පුළුවන්. ඒ කරලා අපිට ප්‍රසාරණයේ ගැටලුවකට එනකොට දව ප්‍රසාරණයේදී. අපිට ඔන්නන්නං භාජනය ප්‍රසාරණය වෙන් නෑ කියලා හිතාගෙන. ්‍ර විතරක් පත්්‍ය ප්‍රසාරණ සමකරය පවිච්චි කරන්න පුුවන් අපි කලින් ිගෙන ගත පරිමා ප්‍රසාරණතාවට දාළව. එහෙම නැත්තං භාජනයේ ප්‍රසාරණයක් සල කලා මේ දෘෂ්‍ය ප්‍රසාරණතාව හොයාගන කලින් වගේම වී දෙක සමානයි වියක වරක් එක දන ගැමා දෘෂ්‍යතීටදාන්න පුළුවන් ද්‍රවේ ප්‍රසාරණය සලකලා. ඔය ක්‍රාවලිය චුට්ටක් සංකීර්ණ කතාව තිද්‍යධාන්තේතියෙන් නමච්චරයි. අපිට ගැටලුවලදි පුරුදුෙන්ඩ වෙනවා. ොම දක්ශ සාර්ණතාව ත්තක්ක ගන් හදන්න. කොමද සත්‍ය ප්‍රසාරණතාව ඇත්තක්ක ගන හදන්න කිය. ඒ නිසා ප්‍රසාාරණය සම්පූර්ණ කරන්න්න. ගන්න ප්‍රසාරණය කොටස් තුනකට තිබ්බ ත්‍රේකීය වර්ග පදසාහ පරිමා ප්‍රසාාරණය කියලා. ඉලාට ද්‍රෝ ප්‍රසාරණය අත්ෙක් ඔය කතාව සම්පූර්ණ වඩුවන නිසා මන්තති එරිකොට සය චුට්ටක් කතා කරේ ගැටලු හද්දී අපි බලමු. ොදෝක සම්බන්ධ කරන්නේ සත්‍ය ප්‍රසාර්ණතාවේ සහ, දෘෂ්‍ය ප්‍රසාර්ණතාවේ කියෙනෙකත් එක්ක කියලා.